අද අපි ඔයාලට best parenting තුලින් ටිකක් වෙනස් දෙයක් අරගෙන එන්නේ. කොස් පොලොස් දෙල් කියන්නේ ශක්තිජනක පෝෂදායී ආහාර. මේවා අපිට බබාට මාස 8 සම්පූර්ණ වුණාට පස්සේ හඳුන්වලා දෙන්න පුළුවන්. අනිකුත් ආහාර හඳුන්වලා දුන්නා වගේම ආසාත්මිකතා එනවද කියලා බලලා තමයි දෙන්න ඕනේ. කෑම කන්න හොරාපේ පොඩ්ඩන්ට ලේසියෙන්ම කවා ගන්න පොලොස් වලින් හදන්න පුළුවන් කෑමක් අද අපි කියලා දෙන්නම්. අපි අද හදන්නේ පොලොස් වලින් සොසේජස්. ගෙදරදීම හදාගන්න නිසා බය නැතුව පොඩ්ඩන්ට දෙන්නත් පුළුවන්. පොලොස් සොසේජස් හදන්න අපිට ඕනේ තඹගත් පොලොස්. තඹද්දි කහ ලුණු ගොරක දාලා තඹ ගන්න. ඉතින් ඔයාලා දන්නවනේ අවුරුද්දට අඩු පොඩ්ඩෙක්ට හදනවා නම් ලුණු දාන්න එපා. මෙතන ග්‍රෑම් 250ක් විතර තියෙනවා. මේ කඩල පිටි. මම ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. මේ තියෙන පාන් පිටි. ඒවත් ග්‍රෑම් 50ක් තියෙනවා. මෙතන තියෙනවා ලුණු, ගම්බිරිස්, කෑලි මිරිස්, හීනියට කපාගත කරපිංචා. ඒවත් රස අණුව, ඒ වගේම දරුවගේ වයස අණුව තමයි එකතු කරගන්න ඕනේ. දරුවන් ගැන හරි දෙයක් කියා දෙන best parenting. අමතක නොකර subscribe කර හැම වීඩියෝවක්ම බලන්න. මුලින් අපි පොලොස් ටික grind එකේ අඹරගමු. දැන් අඹරගත්ත පොලොස් වලට ලුණු, ගම්, බිරිස්, කෑලි මිරිස්, කරපිංච දාලා හොඳට කලවම් කරගන්න. කඩල පිටි, පාන් පිටි ටික ටික එක් කරන්න. අතේ ඇලෙන්නේ නැති ගානට එනකම් පිටි දාලා අනා ගන්න. මේ අනාගත මිශ්‍රණය හොඳටම පේස්ට් එකක් වගේ ආවහම සොසේජස් හැඩයට හදා ගන්න ඕනේ. මේ ටික අපි විනාඩි 20ක් වගේ ස්ටීම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ස්ටීම් කරගත්තට පස්සේ අපේ සොසේජස් ටික. මේවා අපිට ඩීප් ෆ්‍රීස් එකේ තියාගෙන අවශ්‍ය විදිහට තෙලෙන් බදලා කෑමට ගන්න පුළුවන්. බබාලට දෙන දෙයක් නිසා ගොඩක් දවස් ඩීප් ෆ්‍රීස් එකේ තියාගන්න යන්න එපා. රසයි, ගුණයි, පෝෂණයම තියලයි. රසකාරක මුකුත්ම නැහැ. ඔයාලට කැමති නම් මේකට හීනියට කපාගත කැරට් බෝංචි වගේ එළවලු එකතු කරගන්න පුළුවන්. තව රතු ලුණු, සුදු ලුණු එකතු කරගන්නත් පුළුවන්. හැබැයි එතකොට කල් තියාගන්න නම් අමාරුයි. අවුරුද්දට අඩු බබාලට අපිට මේක ෆින්ගර් ෆුඩ්ස් විදිහට දෙන්නත් පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න කැබලි කන්න හොර බබෙක් නම් හොඳට පොඩි කරලා දෙන්න ඕනේ. ඉතින් බබාට හොඳම දේ දැනගන්න අපේ best parenting channel එක දැම්ම subscribe කරලා තියාගන්න. best parenting අමතක නොකර subscribe කර හැම වීඩියෝ එකක්ම බලන්න.